අද මං කතා කරන්න යන්නේ ලංකාවේ ඉතාමත් වැදගත් ස්ථානයක් වන සීගිරිය පිළිබඳවයි. ඊට කලින් තවමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දඹුල්ල නගරයේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටි සීගිරිය ක්‍රිස්තු වර්ෂ 500 සියවසට අයත් නිර්මාණයකි. සීගිරිය හා බැඳුණු අපූරු ඓතිහාසික කතාවක් ඇත. අපි දැන් ඒ පිළිබඳ විමසා බලමු. අනුරාධපුරයේ රජකල ධාතුසේන රජුගෙන් පසු නීත්‍යානුකූලව රාජ්‍ය බලයේ හිමිවිය යුතුව තිබුණේ මුගලන් හෙවත් මොග්ගල්ලාන කුමරුටය. කාශ්‍යප යනු රජුගේ පරිවාර බිසවකගේ පුතෙකි. රාජ්‍යත්වයට ඇලුම් කළ කාශ්‍යප කුමරු පිය රජු ඝාතනය කොට අනුරාධපුර රාජධානියේ බලය අල්ලා ගත්තේය. මේ අවස්ථාවේදී මුගලන් කුමරු ආරක්ෂාව පතා ඉන්දියාවට පැන ගියේය. ධාතුසේන රජුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනතාව කාශ්‍යප රජු කෙරෙහි කම්පා වී සිටීමත් මුගලන් කුමරු නැවත ලංකාවට පැමිණ තමාට විරුද්ධව යුද්ධයක් දියත් කරાવી යන බියත් නිසා කාශ්‍යප කුමරු අනුරාධපුරයට නොදුරින් මහා ගිරි දුර්ගයකට පිටත්ව ගොස් එහි තම රාජධානිය පිහිටුවා ගත්තේය. මාලිගාවට පිවිසෙන මාර්ගයේ දොරටුව සිංහයෙකුගේ හිසකින් හා පාද දෙකකින් නිර්මාණය කිරීම නිසා මෙය සිංහගිර පබ්බත හෙවත් සීගිරිය ලෙස හඳුන්වා ඇත. මෙම සීගිරි රාජධානිය විශාල ප්‍රාකාර ජල උද්‍යාන පරිපාලන ගොඩනැගිලි ආදී සියලු දේයින් අංග සම්පූර්ණ කර ඇත. සීගිරියට පිවිසෙන විටම හමුවන්නේ සීගිරි ජල උද්‍යානයයි. මෙය පොකුණු ජලමල් සීතල මාලිගා ආදීන් යුක්ත වේ. නියන් කාලවලදී ඇතුළත හොඳින් සිසිලස රැඳෙන පරිදි පොකුණ මැද ඇති ගොඩැල්ලක නිර්මාණය කර ඇති මාලිගා සීතල මාලිගා නම් වේ. එමෙන්ම මෙහි වූ ජලමල් අධික වර්ෂා සමයේදී අදටත් ක්‍රියාත්මක වන ආකාරය අපට දක්නට ලැබේ. සීගිරිය නැගීමට ඇති එක් ස්ථානයකදී අපට කැටපත් පෞර දැකගත හැකිය. මෙහි ඇත්තේ එකල සීගිරිය නැරඹීමට පැමිණි අය එහි අලංකාරය විස්තර කරමින් ලියූ ගී පදවැල්ය. මේවා සීගිරි කුරුටු ගී නමින් හඳුන්වනු ලබයි. එමෙන්ම සීගිරි ගලෙන් නිමවා ඇති බිතු සිතුවම්ද ඉතා අනර්ග නිර්මාණයකි. මෙහි දක්නට ලැබෙන්නේ කාන්තා රූපයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුන්වන්නේ නිල්පාට කාන්තා රූප, මේඝලතා හෙවත් වැහිවලාකුළු වශයෙනුත්, දම්පාට කාන්තා රූප, විජ්ජුලතා හෙවත් විදුලිය ලෙසයි. මෙම සීගිරි බිතු සිතුවම් ඉන්දියාවේ අජන්තා වෙල්ලෝර් බිතු සිතුවම් වලට බොහෝ සමානකම් දක්වයි. සීගිරි රාජධානිය තුළ ජලය හා විවිධ වූ ජලාශ්‍රිතව නිර්මාණය කර ඇති ආකාරය හා එහි යෙදූ තාක්ෂණය අදටත් විශ්මය දනවන සුළුය. මෙවැනි විවිධ හේතුන් නිසා ලොව පුරා වූ විවිධ විද්වතුන් සීගිරිය අටවන ලෝක පුදුමය ලෙස හඳුන්වයි. ඒ කෙසේ වෙතත් යුනෙස්කෝ සංවිධානයේ විසින් මේ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇත. තමා රාජ්‍යත්වයට පත්ව වසර 18කට පසු ඉන්දියාවේ සිට හමුදාවක්ද සමග මෙහි පැමිණි මුගලන් කුමරු කාශ්‍යප රජු යුද්ධයෙන් පරාජය කරන්නටය. මෙහිදී යුදබිම තුලදී සියතින්ම ගැලසින්දගෙන කාශ්‍යප රජු මිය ගොස් ඇත. කෙසේ වෙතත් කාශ්‍යප රජුගේ මරණය පිළිබඳව විවිධ වූ මත ඉතිහාසයේ ඇත. ඒ කෙසේ වෙතත් අද වන විට සීගිරිය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයකි. අපගේ වගකීම හා යුතුකම වන්නේ මෙවැනි ස්ථාන ආරක්ෂා කරමින් මතු පරපුරටද ඉතිරි කර තැබීමයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ අනිත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. එහෙනම් හමුවෙමු අලුත් වීඩියෝකින්. ගිහින් එන්න සුබ දවසක්.